වෛද නලින්ද ජයතිස්ස මැත්තුම ඔබතුමාට විනාඩි 20යි. ගරු නියෝජ කතානායකතුමනි, 2015 අගෝස්තු මාසේ පත්වෙච්ච ආණ්ඩුවට අවුරුදු 4ක් ගත වෙනකොට ඔවුන් සියලු ශේෂ්‍රවලින් අසමත් වෙලා තිබෙනවා. රටේ ආර්ථික ගොඩනැගීමෙන් අසමත්, රටේ ජනතාවට සහන දීමෙන් අසමත්, රටේ ව්‍යාපාර කර්මාන්ත දියුණු කිරීමෙන් අසමත්, පොරොන්දු වෙච්ච ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීමෙන් අසමත්, ඒ වගේම තමයි මහජන ආරක්ෂාව තහවුරු කිරීමත් අසමත්. අපි මේ විශ්වාස භංගයේ ආණ්ඩුවට එරෙහිව ගෙනල්ලා තිබෙන්නේ මේ ආණ්ඩුවේ ආර්ථික අසමත්කමටවත්, එහෙම නැත්නම් මේ මහබැංකු කොල්ලයටවත්, පොරොන්දු වෙච්ච ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් නොකිරීමටත් එරෙහිව නොවේ. මේ මොහොතේ මතුවලා තිබෙන නිශ්චිත ප්‍රශ්නය, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ප්‍රශ්නය, ආණ්ඩුවේ වගකීම, ආණ්ඩුවේ වගකීම පැහැරහැරීම සම්බන්ධයෙන් තමයි විපක්ෂය හැටියට, ජනතා විමුක්ති පෙරමුණ හැටියට මේ විශ්වාස භංග යෝජනාව අරගෙන ඇවිල්ලා තිබෙන්නේ. ගරු නියෝජ කතානායකතුමනි, මේ විශ්වාස භංගය පිළිබඳව අධ්‍යයනය කරන ඕන කෙනෙකුට මං හිතන අනාගතයේ හොඳ පාර්ලිමේන්තු ලියවිල්ලක් බවට මේ විශ්වාස භංගය පත් වේවි කියලා. මොකද මේක කිසිම තැනක නැහැ. අහවලා මට කියපු නිසා, අහවලා අහවලාට කියපු නිසා, අහවල් වෙබ්සයිට් එකේ තිබ්බ නිසා, අහවල් පත්‍රයේ තිබ්බ නිසා, අහවල් කෙනා තැනක කියලා තිබ්බ නිසා වගේ දේවල් නෙමෙයි. පැහැදිලි නිශ්චිත කරුණු සහිත ඉදිරිපත් කළ තියෙන විශ්වාස භංගයක්. අපි ඉදිරිපත් කළා තියෙන්නේ මේ කරුණු 13 ප්‍රධාන ශේෂ්‍ර 4ක් යටතේ. පළවෙනි කාරණේ තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය තරම් තොරතුරු ලැබී තිබියදී ඒ වළක්වා ගැනීමට ආණ්ඩුව අසමත් වීම. දෙක, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ අපි කාටත් තිබුණු සාමාන්‍ය ආබෝධය හැටියට මේ රටේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ගැටුමක් ඇතිවීමේ ඉඩකඩ තිබුණා. එය වැළැක්වීමට ආණ්ඩුව අසමත් වීම දෙවැනි කාරණය. තුන්වෙනි කාරණය තමයි විශ්වාස භංග ඉදිරිපත් කරන වෙලාව වන විටත්, ඊටත් ගිහිලා අද වන විටත්, මාස දෙකහමාරක් ගත වෙලත් මෙරටේ ආර්ථිකය, සංචාරක ව්‍යාපාරය, කර්මාන්ත යළි යථාවත් කරන්නට ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. හතරවෙනි කාරණය, මේ පාස් විරිදා ප්‍රහාරය පදනම් කරගෙන ඕඩර් ප්ලීස් ගරු මන්ත්‍රීතුමා විනාඩියක් මට දෙන්න. ගරු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා ඔබතුමා යෝජනා. තනායකතුමනි, දෙපාර්ශ්වයේම කතිකව රාශියක් සිටින නිසා අපි දිවා ආහාරයට නතර නොකර විවාදය දිගටම ගෙනියමු කියලා යෝජනා කරනවා. ස්වභාවිකවද? හරි, බොහොම ස්තුතියි. ඔබතුමා කතා කරන්න. පාස්කු විරිදා ප්‍රහාරය පදනම් කරගෙන විවිධ ගිවිසුම් මරහ, ඒක ඇක්සා වෙන්න පුළුවන්, සෝෆා වෙන්න පුළුවන්, විවිධාකාර බුද්ධියංශ හරහා වෙන්න පුළුවන්, බුද්ධි සේවා හරහා අපේ රට ඇතිවන විදේශීය මැදිහත්වීමට ආණ්ඩුව පාර කපලා තිබෙනවා. සා මෙන්න මේ පැහැදිලි ශේෂ්‍ර 4 ඔස්සේ කරුණු පෙළගස්සලා ඉදිරිපත් කරන ලද විශ්වාස භංගයක් තමයි ගරු කතානායකතුමනි අපි ඉදිරිපත් කළා තිබෙන්නේ. දැන් මේ පාස්කු විරුද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය විවිධාකාරයෙන් ප්‍රකාශයට පත් වුණා. සමහර ජනතාව අපි දැක්ක මාධ්‍ය වලින් තමන්ගේ විරෝධය ආණ්ඩු ඇමතිවරු හරහා ප්‍රකාශයට පත් කළා. ආණ්ඩු ඇමතිවරුන්ගේ විරෝධය එල්ල කරා සමහර තැන්වල, විශේෂයෙන් මීගම කටුවපිටියේ පැත්තේදී. ඒ වගේම සමහර තැන්වල උද්ඝෝෂණ හැටියට මේ පාස්කු විරුද්ධ ප්‍රහාරයේ ආණ්ඩු අසමත්කම සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය එල්ල වුණා. ඒ වගේම තමයි තවත් කණ්ඩායම්, සිවිල් සංවිධාන, කතෝලික පූජකතුමන්ලා, මේ ආදී අය ශ්‍රේෂ්ඨාධිකරණය පිහිට පතලා තිබෙනවා. තමන්ට වෙච්ච අසාධාරණය ආණ්ඩු අසමත්කම හේතුවෙන් එල්ල වුණේ කියන එක. හැබැයි අපට මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව, පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අනුව, ව්‍යවස්ථාවට අනුව මේ ආණ්ඩුවට හරිහමං විදිහට විරෝධය එල්ල කරගන්නට ලැබුණු හොඳම ප්‍රශස්තම අවස්ථාව තමයි මේ විශ්වාස භංගය. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරා, විවාද කරා, යෝජනා ගෙනාවා. හැබැයි මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය හැටියට ආණ්ඩුවේ අසමත්කම පිළිබඳව කරුණු කාරණා සහිතව ස්ථිරසාරව ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරපු ලියවිල්ල බවට මේ විශ්වාස භංගය පත් වෙනවා. දැන් මේ විශ්වාස භංගය ගැන කතා කරනකොට මේ සමහරු හිතන්නේ මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ගෙන පළවෙනි විශ්වාස භංගය මේක කියලා. මේ අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමෙනි විශ්වාස භංග ගෙනලා තිබෙන 1949 සැප්තැම්බර් 20 වෙනිදා ආචාර්ය කොලිනාර්ද සිල්වා, එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ හිටපු ජී.ජී. පොන්නම්බල මහත්මයාට එරෙහිව අගමැතිවරයා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ගෙනාපු විශ්වාස භංගය. ඒ විශ්වාස භංගය මොකද වුනේ? ආණ්ඩුවට විශ්වාස භංගයට පක්ෂව ඡන්ද 30යි, විරුද්ධව 55යි. හැබැයි ඒක අදහස් වෙන්නේ කොලිනාර්ද සිල්වා මැතිතුමා ඒ විශ්වාස භංග ගෙනාපු එක වැරදි කියලා. ආණ්ඩුවේ ඇමතිවරයෙකුට එරෙහිව ඒ චෝදනා විභාග නොකිරීම සම්බන්ධයෙන්
විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට ගෙන විශ්වාස භංගයෙන් ආණ්ඩුවට තිබුණු විරෝධය ප්‍රකාශයට පත් වුණා. එතනින් එහාට අපේ රටේ විවිධ කාලවල විවිධ ආණ්ඩුවලදී විශ්වාස භංගයක් තිබෙනවා. 1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට 6 පහක බලයක් තිබෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන 8ට වැටලා තිබෙද්දි ඊට පස්සේ අතුරුමැතිවරණ හරහා තව ආසන කීපයක් දිනාගෙන තිබෙද්දි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවෙන් පළවා හැරලා තිබෙද්දි ඒ වෙලාවෙත් විපක්ෂය ආණ්ඩුවේ විශ්වාස භංග ගෙනාව අනුර බණ්ඩාරනායක මැතිතුමා 77 පාර්ලිමේන්තු කාලේ ගෙනාපු ඒ පාර්ලිමේන්තුව ගෙනාව පළවෙනි විශ්වාස භංග 1984 ගෙනාවා ආණ්ඩුවේ රෙහිව 84 අප්‍රේල් මාසේ 6 වෙනිදා ආණ්ඩුවේ සමස්ත ආර්ථික ප්‍රතිපත්ති රෙහිව විශ්වාස භංගයට පක්ෂව ලැබුණ ඡන්ද 10යි විපක්ෂව ලැබුණ ඡන්ද 126ක් හැබැයි ඒකේ ආණ්ඩුවේ විපක්ෂය තිබෙන විරෝධය ප්‍රකාශයට පත් වුණා. ඒක තමයි මේ විපක්ෂයේ තිබෙන විරෝධය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාව. දැන් මේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ආවට පස්සේ විපක්ෂයෙන් ගෙන පළවෙනි විශ්වාස භංගය මේක නොවේ. මීට කලින් රවි කරුණානායක මුදල් ඇමතිවරයා විශ්වාස භංගයක් ගෙනාවා. ඒකාබද්ධ විපක්ෂය විසින් මහා බැංකු බැඳුම් කර වංචාව ඇතුළු ඔහුගේ ඔහු තමන්ගේ අමාත්‍ය ධූරයෙන් තමන්ගේ වගකීම පරීක්ෂා කරේ නැහැ කියන එක සම්බන්ධයෙන් මේ විශ්වාස භංගයට ලැබුණේ විශ්වාස භංගයේ පක්ෂෝ ඡන්ද 51යි විපක්ෂෝ ඡන්ද 145යි. විශ්වාස භංග ජයග්‍රහණය කරේ නැහැ. අපි ඒක නදාස් කරන්නේ නැහැ. රවි කරුණානායක හිගෙන ආපු විශ්වාස භංගය මේ විශ්වාස භංගය ඔහු ඔහුගේ චෝදනා නිවැරදුණායි කියලා. ඒ වගේම රණල් වික්‍රමසිංහ අගමැතිවරණ දෙහිව විශේෂයෙන් මේ බැඳුම් කර වංචාවට සම්බන්ධයෙන් ඔහුට විශ්වාස භංගයක් ගෙනාවා 2018 අප්‍රේල් මාසේ 4 වෙනිදා. ඒකාබද්ධ විපක්ෂයෙන් ගෙනාවේ ඒ වෙලාවේ විශ්වාස භංගයේ පක්ෂව හම්බුනේ ඡන්ද 76යි විපක්ෂව ඡන්ද 122යි 126ක් ඇවිත් නැතුව ඉඳලා තිබෙනවා. අපි 6 දෙනාම ඡන්දය පාවිච්චි කරා. අපි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ විශ්වාස භංගය මේ පාර්ලිමේන්තුවේ පරාජයට පත් උනායි කියලා මහා බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් අගමැතිතුමාගේ දින සම්බන්ධය නැහැ ලිහිලවයි කියලා. විශ්වාස භංග ගේනකොට දිනනව පරදිනවා. හැබැයි මේ විශ්වාස භංග ගේන වෙලාව විශේෂ අවස්ථාවක්. මේ අවස්ථාව තමයි ආණ්ඩුවට අද ආණ්ඩුවේ ප්‍රමාණ 106ට සීමා වෙලා තිබෙනවා. 106ට සීමා වෙලා තිබෙනවා. විපක්ෂයේ 118කට වැඩි වෙලා තියෙනවා. සම මේ විශ්වාස භංගයේ ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි හිතනවා මහින්ද රාජපක්ෂ මහත්මයා එතුමාට විපක්ෂ නායකවරයා හැටියට ඉතිහාස ගත වෙන තත්ත්වයක් ලැබිලා තිබෙනවා. මේක ජනතා විමුක්ති පෙරමුණ ගෙනාවත් විපක්ෂ නායකවරයා හැටියට තමන්ගේ විපක්ෂ සියලු මන්ත්‍රීවරු එකතු කරගෙන දෙමළ ජාතික සංධානයත් එකතු කරගෙන මේ විශ්වාස භංගයේ ජයග්‍රහණය කරලා ඉතිහාසගත වෙන පියවරකට එතුමාට යන්න පුළුවන්. එසා අවස්ථාවක් තිබෙනවා. අවස්ථාවක් තිබෙනවා. එසා මේ අවස්ථාව අපි කිසිසේත් පැහැරෙරිදු නැහැ. සමහර මන්ත්‍රීවරු මම දැක්ක ප්‍රශ්න කරනවා විශේෂයෙන් ආණ්ඩු පක්ෂය අය දැන් මේ ජනාධිපතිවරයා මේකට වක් කියන්නට ඕනේ. ඔව් ජනාධිපතිවරයා මේ රටේ ආරක්ෂක ආරක්ෂාව භාර ආරක්ෂක අමාත්‍යවරයා විතරක් නොවේ පොලිසිය භාර අමාත්‍යවරයා හැටියටත් මේ පාස්කු විරුද්ධ ප්‍රහාර එල්ල වෙන වෙලාවේ ඔහුට මේ වගකීමෙන් ගැලවෙන්නට බෑ. අපි ආණ්ඩුව හැටියට හඳුන්වන්නේ ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාත් එක්ක මේ මාතෘකාව දානකොට අගමැතිවරයා සහ ආණ්ඩුව ඒක ඇතුළේ ජනාධිපතිවරයා ඉන්නවා. හැබැයි කවට කාට හරි ඕනනම් පාස්කු විරුද්ධ ප්‍රහාරයට ජනාධිපතිවරයා ඍජුවම වග කියන්නට ඕනේ. ඔහුට රෙහිව දෝෂාභියෝගයක් ගේන්න ඕනේ කියලා ගේන්න අපි ඒකටත් අස්සම් කරනවා. අපි ඒකට අස්සම් කරනවා. ඒක ගේන්න හැබැයි තමුන්වාසේ දන්නව අපේ මේ ස්ථාවර නියෝග අනුව දෝෂාභියෝගයක් ප්‍රතිවස්තර හැටියට දෝෂාභියෝගයක් අඩු ගානේ කතානායකවරයා බාර ගන්නවත් භාගයක්වත් අස්සම් කළා තියෙන්නට ඕනේ. සර් මේ අතපාක අස්සම් කළා තියෙන්නට ඕනේ. කතානායකවරයා කැමැත්ත තීන්දුව වෙනවා ඒ මත. සර් එහෙම එකක් ගේන්න අපි අස්සම් කරන්නම්. හැබැයි අපි මේක විවාදයට ගන්න පුළුවන් ආකාරයට ආණ්ඩුවම වරදකරුවන් කළ මේ විශ්වාස භංගය ගෙනත් තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් මේ ප්‍රහාරය වළක්වා ගැනීමට බැරිවීම සම්බන්ධ කරුණු කාරණා ගණනාවක් මේ පාර්ලිමේන්තුවේ දෙලිදරා වුණා. අපි දන්නවා මේ වෙනකොට එක පැත්තකින් පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාව ඉදිරියේත් අනිත් පැත්ත දැන් අධිකරණයේ ඉදිරියේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉදිරියේ මේ කරුණු ගණනාවක් එළියට අවිලා තිබෙනවා. එ නිසා සමහර කරුණු දැන් රහසිගත කරුණු නෙමෙයි. සමහර රහස්‍ය ලේඛන අතිරහස්‍යයි කියන ඒවා ටොප් සීක්‍රට් කියන ඒවා අයිස් ඔන්ලි කියන ඒවා ඒවා දැන් රහසිගත ලේඛන නෝ ඒවා පබ්ලික් ડોකියුමන්ට්ස් බවට පත් වෙලා තිබෙනවා. දැන් මම අහන්නේ අපේ රටේ බුද්ධිංශ විසින් මාස කීපයක් තුල අඩු ගානේ අප්‍රේල් 7 වෙනිදාන් පස්සේ අර විදේශ බුද්ධිංශයෙන් ලැබුණු තොරතුරු මත
වාර්තා කරපු කරුණක් පිළිබඳව ඒ ලිපියක් පිළිබඳව දැන් මේ රටේ සියලු දෙනා දන්නවා. හැබැයි දැන් මේ ජාතික තව්හීද් ජමාත් සංවිධානය එමත් මේ සහරාංගික කල්ලිය ඔවුන් පදනම් වෙලා තිබිලා තිබුණේ කාත්තංගුඩි ප්‍රදේශය ආශ්‍රිතව. සහරාන් දේශනා කළ තිබෙන කාත්තංගුඩියේ, සහරාන් විවිධ නීති දාලා තිබෙන කාත්තංගුඩියේ, සහරාන් 2015 අගෝස්තු මාසයේදී මැතිවරණයට කලින් එක්සත් ජාතික පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෝත් එක්ක ගිවිසුම් අත්සන් කළ තියෙන කාත්තංගුඩියේ, සහරාන් ගැටුම හදාගත් 2017 මාර්තු 10 වෙනිදා කාත්තංගුඩියේ, එහෙම කාත්තංගුඩිය තමයි මේකේ මර්මස්ථානේ බවට පත්වලා තිබෙන ඔවුන්ගේ පුහුණුව දෙන ඔවුන් දේශනා කර තැන බවට පත්වලා තිබෙන්නේ. ඒ වගේම මේ බුද්ධංශ වාර්තාවල තිබෙන්නේ සමහර පුද්ගලයෝ කියපදෙන ගම් කරලා තිබෙනවා සහරාන් අක්කරේපත් ඔළුවිල සංගවිල ඉන්නවා කියලා. සහරාන්ගේ මල්ලි රිල්වාන් කාත්තංගුඩි ලිපිනේ පදිංචි වෙලා ඉන්නවා, ඔහුත් ඔළුවිල සංගවිල ඉන්නවා කියලා. ඒ වගේම රිල්වාන් රාත්‍රී කාලයේ තමන්ගේ බිරිඳ බලන්න ආරියම්පති වලට යනවා කියලා. ඊළඟට ආමි මොහිදීන් කියන කෙනා වාලාච්චෙන් ප්‍රදේශ ස්ථානයක සුරහසිකතව සංගවිලා ඉඳමින් ඔහු එනවා මේ කාත්තංගුඩි ලිපිනේට කියලා. මේ ආදී හැටියට කාත්තංගුඩි නැත්නම් මඩකලපු අම්පාර දිස්ත්‍රික්කවල තමයි මොවුන් සැරිසරලා තිබෙන්නේ කියලා බුද්ධංශ වාර්තා කළා තිබෙන්නේ. හැබැයි අපි ගෙනල්ලා අහනකොට මේ රටේ ජනතා මාධ්‍ය වලින් දැක්කා මේ සම්බන්ධයෙන් කිසිම තොරතුරක් කාත්තංගුඩි පොලිසිය දන්නේ නැහැ. අපි එතනින් එහාට අහලා බලුවා මේ සම්බන්ධ කිසි තොරතුරක් මඩකලපු අම්පාර සහකාර පොලිස් අධිකාරියෝ දන්නේ නැහැ. අඩුගානේ මෙහෙම කණ්ඩායමක් මේ ප්‍රදේශවල සැරිසරනවායි කියලා, මෙහෙම ප්‍රහාරයක් එල්ලවීමට අවධානමක් තිබෙනවායි කියලා, ඒකට සම්බන්ධ සහරා රිල්වානතුළු කණ්ඩායමේ කියලා, ඒගොල්ල කතෝලික පල්ලිවලට සහ හෝටල්වලට ඉන්දියානු මහකොමසාස් කාර්යාලයට ගහන්න යන්නේ කියලා, ඒක සුයිසයිඩ් ඇටැක් එකක්, ට්‍රක් ඇටැක් එකක්, නයිෆ් ඇටැක් එකක් වෙන්න පුළුවන් කියලා එහෙම කියලා තිබියදීත් අඩුතරමේ නැගෙනහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් ඒක දන්නේ නැහැ. ඒක මොකද්ද මේ කරලා වෙලා තිබෙන්නේ? ඒ ප්‍රදේශයේ ඒ නිශ්චිතවම මේ ප්‍රදේශයේ බාර පොලිසියදාරින් මේ තොරතුරු දන්නේ නැහැ කියලා කියනවා. ඒක කොතර තිබෙනව ආරක්ෂක අංශ බරපතල අඩුපාඩුවක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. හමුදාපතිවරයා දන්නේත් නැහැ මෙවැනි ආකාරයේ ලිපියක් ලැබුණාය කියලා. එතකොට මේ රටේ මහජන ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ කොහෙද? ආරක්ෂාව කොහෙද තිබිලා තියෙන්නේ? මේ ප්‍රභු ආරක්ෂක ඒකකයට හරි හිටපු ජනාධිපති ආරක්ෂක ඒකකයට හරි ඒ ජනාධිපතිවරු හරි ප්‍රභුවරු ආරක්ෂා කර ගැනීම නොවේ අඩුතරමේ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානවලටවත් මේ ලිපිය හරියට දැනුම් දීලා තිබිලා නැහැ කරුණ නියෝජ්‍ය කතානායකතුමනි තමුන්නාසි දන්නවා. ඒ විතරක් නෙමෙයි. දැන් මේ තිබෙන අසමත්කම 21 ප්‍රහාරය එල්ල වෙන උදේ 20 අපේ රටේ බුද්ධංශ එවන වාර්තාවල තිබෙනවාද මේ ප්‍රහාරකයෝ මෙන්න මේ තැන්වල ස්ථානගතවල හිටියා කියලා. ඔවුන් සඳහන් කරනවා කටුවාපිටියේ ප්‍රහාරකයා මොහොමඩ් හස්තුන් ගැන. හැබැයි මොහොමඩ් හස්තුන් ගැන කියන්නේ ඔහු ප්‍රහාරකයෙක් හැටියට නොවේ, සහරාන්ගේ බිරිඳත් එක්ක ඉන්න තව කෙනෙක් ඉන්නවා සාරා කියලා. සාරාගේ ස්වාමි පුරුෂයා තමයි හස්තුන්. හැබැයි පහුවෙන්ද 20 බුද්ධි වාර්තාවේ හස්තුන්ගේ නම එනවා නිකන්. 21 වෙනිදා ඔහු මරාගෙන ප්‍රහාරයක් කළා කණෝ කටුවා පිටියේ පල්ලියට. ඔබතුමාට පේනවා ඇති දුර්ලභකම තිබෙන්නේ කොතනද කියලා. දැන් මේ සියල්ල තිබියදී අපේ රටේ දේශපාලන නායකත්වය විසින් මේකට ආණ්ඩුව විසින් නායකත්වය දෙනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නය. ඒකයි ප්‍රශ්නේ. මොකද දැන් මේ රටේ ආරක්ෂාව වගේ බරපතල විෂයක්, ඒ විෂය සම්බන්ධයෙන් හැමෝටම තීන්දුව తీර ගන්න බැරි නිසා ඒකට අවශ්‍ය කරන බුද්ධිතොරතුරු, ඒකට අවශ්‍ය කරන මෙහෙයුම් ක්‍රියාන්විතය, ඒව සලසුම් කරන්නට, ඒවට අවශ්‍ය කරන තීන්දුව රාජ්‍ය නායක මට්ටමේ ගන්න නිසා තමයි ලෝකේ රටවල ආරක්ෂක කවුන්සිල් කියලා එකක් හදලා තිබෙන්නේ. සෙක්‍යුරිටි කවුන්සිල් එකක්. ඒකට හැමෝටම යන්න බෑ. ඒකට ගණා ගන්න නිශ්චිත පුද්ගලයා ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි කනගාටු වෙන කරුණ දැන් මේ රටම දන්නවා අපේ රටේ ආරක්ෂක කවුන්සිලයට දීලා තිබෙන තැන මොකද්ද කියලා. 2018 ජූලි මාසේ කැඳ වුණාට පස්සේ ආරක්ෂක කවුන්සිලය ආයේ කැඳවෙන්නේ ඔක්තෝබර් මාසේ. දැන් මේ කරාර ගමේ මරාදල සමිතිය සාමාන්‍ය මාසෙකට සැරයක් කැඳ වෙනවා. මේවා මාස 3කට සැරයක් ජනාධිපතිතුමාට පුළුවන් වෙලාවක කැමැති වුණොත් කැඳවන වර්ගයේ ආරක්ෂක කවුන්සිල් කියලා කියන්නේ. එහෙමනේ වෙලා තිබෙන්නේ. පෙබරවාරි
මාස කැඳවට පස් දෙදස් දහනමේ. මේ ප්‍රහාර වනත්ත සමට තාමකද වෙන්න නෑ. දැම් මේ ආරක්ෂ කවන්සියට සහභාග වෙන හිට පාරක්ෂක ලේකම්වරය. ඇවිල්ලා කියනවා ඒ කැඳ වුණත් කතා කරේ මොනවද කියලා. අපි කතා කරපදවද ප්‍රමුඛතාව වැදගත්වවෙන්නේ. ඇයිඒ ජාසිර ජයස ක්‍රමන්තිතුම විල කියනවා. අපට රාජ්‍ය බුද්ධාංශ විසින් හයසිය හත්සිය වතාවක්. ඌ පැහැදිලෝකෙනවා ලේකන හයසියක් හත්සියක් පහුගිය කාල ඇතුළත දී. ආරක්ෂක කවුන්සිලේට නිකුත් කරලා තිබෙනවා එවලා තිබෙනවා මේ ප්‍රශ් සම්බන්ධය කියලා. අපි අහන්න එතකොට ඒ දෑසිර ජයස ක්‍රමන්තිතුමාව ආරක්ෂ කවන්සිල කැඳෝපික වෙනවා තිබියදී. ඔහු කියන තොරතුර අපිගමකු. ඔහු කියන තොරතුර හැටියට ගත්තොත්ේම හයසිය හත්සිය ලේකන ප්‍රමාණයක්. ආරක්ෂ කවන්සිට ඉදිරිපත් කළ තිබෙනවා නම් අපි අහන්න කැමති ඇයි ඒවට ප්‍රමුඛතාවේ නොදුන්නේ හිට පාරක්ෂ ලේකම්වරයා කියන මොනද ප්‍රමුඛතාවේ දුන්නේ කියලා. ඕකන එක වෙලාව කතා කරා අර වෙනිසුලාවේ ජනාධිපතිවර ඩ්‍රෝන කැමර ඇටැක්යක් ආවා. මේකත් ඩ්‍රෝන ඇටැක්යක් ඇයිද දන්නේ කියලා ඒ ගැන කතා කරාලු. ඊළඟට ස්පිය ගන් වලින් මෝරු මර හැටි කතා කරාලු. ඔන්න කතා කළා තියෙන දේවල්. ඊට අමතර ගොවි උද්ඝෝෂණ කතා කරාලු. හැබැයි ආරක්ෂ කවුන්සිලේ ප්‍රමුඛතාවය දෙන්න ඕන දේ ගැන ප්‍රමුඛතාවය දීලා නැහැ. ඔන්න ප්‍රශ්නේ. ඉතින් තොරතුරු තියෙනවා හැමතැනම. තොරතුරු තිබියදී හැබැයි ඒක මෙහෙවන නායකත්ව දීලා නැහැ. ඒ විතරක් නෙවෙයි. දැන් එතන විතරක් චෝදනාව ගිහිල්ලා හරියන්නේ නැහැ. මං කැමති රුවන් විජේවර්ධන ඇමතුමා හිටියානම් බුද්ධි සමාලෝචන රැස්වීමේ ප්‍රදා ඔහු තමයි කැඳවන්නේ. ඔහු තමයි ඒකේ මූලිකයා. අප්‍රේල් 9 වෙනිදා තිබුණු බුද්ධි සමාලෝචන රැස්වීමට ඇයි රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ගියේ නැත්තේ? මේ තොරතුරු ඇවිල්ලා තියෙනකොට අඩුතරමේ තොරතුරු මත පදනම් වෙලා තීන්දුවක් ගන්න පුළුවන් තැනක් එතන. හැබැයි එතුමා එදාට යන්නේ නැහැ. මට හිතෙන්නේ එදා විතරක් නෙමෙයි ඊට කලිනුත් ඔහොම ගිහිල්ලා නැහැ. උඩ මේක අදාළ නැහැ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වුණාට තමන්ව ආරක්ෂක කවුන්සිලෙට කැඳවුවේ නැති වුණාට පස්සේ ඒ ගැන වචනයක් කතා කරන්න නැති ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙක් නම් ඒ ගැන කතා කරන්න නැති අගමැතිවරයෙක් නම් බුද්ධි සමාලෝචන රැස්වීම තමන් ප්‍රධානිය වෙලා ඉන්න ඕන තැන ඒ ගැන කතා නොකරන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙක් නම් මම හිතන්නේ හුල්මසීමක් කරන්න නැති කියලා මොනවද කතා කරේ කියලාවත්. එහෙම කරලා නැහැ. එහෙම කරලා නැහැ. දත් ඔය ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වය මොන හරි කතා කරලා තිබෙනවා. මෙන්න අපේ රටේ ආරක්ෂාවට ගිහිල්ලා තියෙන තැන. ඒ විතරක් නෙවෙයි. දැන් මේ ආණ්ඩුවට චෝදනා එල්ල වෙන. අපි විශ්වාස භංගයේ සඳහන් කරන්න බැරි වුණත් ඊට පස්සේ එළිවෙච්ච කරුණක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ තහනම් කිරීම සඳහා ශ්‍රස්ත විමර්ශන ඒකකය විශේෂ නාලක සිල්වා මහත්මයා එහි ප්‍රධානී වෙලා ඉන්න වෙලාවේ ඔහු 2017 නීතිමය දෙපාර්තමේන්තුවට දන්වා යවලා තිබෙනවා ජාතික තව්හිද් ජමාත් සංවිධානය තහනම් කිරීම සඳහා අවශ්‍ය කරන පියවර උපදෙස් දෙන්න කියලා. ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා. ඔව්. මම අඩු වෙන කාලේ හඳුනනති මන්ත්‍රීතුමාෙන් ගන්නවා. එහෙම 2017 ඉඳන් දන්වලා තිබේදී මේ එන්ටීජ එක තහනම් කරන්න කියලා නීතිමය දෙපාර්තමේන්තුව කිසිවක් කරලා නැහැ. අද වෙනකන් ඒකට ප්‍රචාර දක්වලා නැහැ. අපි අහන්නේ එතකොට එවැනි ඉල්ලීමක් කරලා තිබියදී පොලිසිය බාර ඇමතිවරයා සම්බන්ධයෙන් මොනවද කළේ? එවැනි ඉල්ලීමක් කරලා තිබියදී අපේ රටේ නීතිමය දෙපාර්තමේන්තුව බාර අධිකරණ ඇමතිවරයා මොනවද කළේ? ඒවත් මේ විශ්වාස භංගයට ඇතුළත් වෙන්න ඕනේ. ඒ සියල්ල පැහැරහැරලා තියෙන්නේ. සියල්ල පැහැරලා සියල්ල අමතක කරලා තිබෙන්නේ. දැන් මේ විශ්වාස භංගය අපි ඉදිරිපත් කළ තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආණ්ඩුවට විරුද්ධව පැහැදිලිවම ජනාධිපතිවරය අගමැතිවරය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරය මේක උදව් කරයි කියන ඇමතිවරු අධිකරණ ඇමතිවරු අතුරු සියලු දෙනා ආණ්ඩුවේ අසමත්කම. අපි කියනවා මේ විශ්වාස භංගය පිළිබඳ සැලකීමේදී මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු තමන්ගේ හෘද සාක්ෂි එකඟව ඡන්දය පාවිච්චි කරන්න කියලා. දැක බහුගේ දවස්වල ආණ්ඩු පක්ෂයේ ඉන්න විශේෂයෙන් කතෝලික මන්ත්‍රීවරු නිරෝෂන් පෙරා රාජ්‍ය අමාත්‍යවරයා කාවින්ද ජයවර්ධන හෙක්ට අප්පුහාමි වගේ කතෝලික මන්ත්‍රීවරු ඔවුන් බොහොම ආවේගයෙන් බොහොම ශෝකී ස්වරයෙන් මේ ප්‍රශ්න පිළිබඳව කතා කළා. බොහොම සංවේදීව කතා කළා. තමන්ගේ ජනතාව ඉස්සරහා ගිහිල්ලා හැඬුව කඳුලෙන් හිටියා. හොඳයි තමන්ගේ ජනතාවගේ දුක දැනෙන එක හොඳයි. හැබැයි අපි අහන්නේ දැන් පැහැදිලිවම ඒ තමන් ආශ්‍රය කරන තමන්ගේ ඥාති හිතමිතුරන් වන තමන්ගේ ඡන්ද කොට්ටාසේ ජීවත් වන තමන්ට ඡන්දය දෙන අර අහිංසක කතෝලික ජනතාව වෙනුවෙන් මාධ්‍ය ඉස්සරහා ගිහිල්ලා කඳුළු හෙළුවාට අමතරව දැන් තමුන් නාසර අවස්ථාවක් ලැබිලා තිබෙනවා ඒ අසමත්කමට
එරෙහිව ඇඟිල්ල දික් කරන්නට. එක තමන් ආණ්ඩුවේ හිටියද නැති කියන කල් සලකන්න එපා. තමන්ගේ හෘද සාක්ෂිය අනුව අපි හිතනවා මේ මන්ත්‍රීවරු හෘද සාක්ෂිය අනුව අඩු තරමේ. හෘද සාක්ෂිය මුල්තැන දීලා කටයුතු කරන්න පටන් ගත්තොත් මේ වෙලාවේ හිතුවොත් ඔවුන්ට මේ විශ්වාස භංගයේදී ආණ්ඩුව ආරක්ෂා කරන්න කිසිම හේතුවක් නැහැ. එහෙමනම් ඔවුන් හෘද සාක්ෂිය පාවා දීලා තමන්ට ලැබෙන වරප්‍රසාද, තමන්ට ඇමතිකමේ හෝ අධීක්ෂණ මන්ත්‍රීකමේ ලැබෙන වාහනය තෙල් ටික ඒ මත පදනම් වෙලා තමයි මේ විශ්වාස භංගයේදී ඔවුන් ආණ්ඩුවට පක්ෂව අතේසෝ තද උසන්නේ. එහෙම නැත්නම් තමන්ගේ ජනතාව ගැන හිතනවා නම්, තමන් අර පහුගිය දවස්වල හම්බෙච්ච කතෝලික පියතුමන්ලා ගැන හිතනවා නම්, කාදිනල් උන්නාසගේ වචනය ගැන හිතනවා නම්, ඔවුන්ට මේ විශ්වාස භංගයේදී ආණ්ඩුව රකින්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා අපි හිතනවා. ඒ වගේ වචනයක් කියන්නට ඕනේ. දැන් මේ විශ්වාස භංගය පටන් ගත්ත වෙලාවෙ ඉඳලා දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ පක්ෂයක් හැටියට විශ්වාස භංගය ගෙනහලා තිබෙනකොට දැන් ආණ්ඩුවේ පැත්තෙන් ප්‍රහාර එනකොට අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඇයි අපි ආණ්ඩුව ඉලක්ක කරලා තිබෙනවා, ආණ්ඩුවට හරියට තැනට ගල ගහලා තියෙනවා. නමුත් ඇයි මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුම අපිට චෝදනා කරන්නේ සමහර පටන් ගත්ත වෙලාවෙ ඉඳලා? මම දැක වාසුදේව නානායක මන්ත්‍රීතුමත් පටන් ගන්නකොටම ජනතා විමුක්ති පෙරමුණට පහර දීලා තමයි මේක පටන් ගන්නෙ. ආ ජේවීපී එකට ගහලා තමයි මේක කරගෙන යන්න හදන්නේ. ඇයි මේ අපි අහන්නේ? අපි ගහන්නේ ආණ්ඩුවට, අපි ගහන රණල් වික්‍රමසිංහ මැතිතුමාතුළු මේ අගමැතිවරතුළු ආණ්ඩුවට. මලිත්ත ගහනකොට චංචලා රිදෙන්නේ ඇයි? චංචලා අඬන්න එපා, මලිත්ත ගහන්නේ. සම මලිත්ත ගහනකොට චංචලා රිදෙන්න නම් එතන තියෙන්න ඕන වැඩ යට කේස් එකක්. සමී මලිත්ත ගහනකොට චංචලා අඬන්න එපා, රණීට ගහනකොට විමල් අඬන්න එපා. එහෙමනම් ආණ්ඩුව ආරක්ෂා කිරීමේ වෙන උමනාවක් යටින් තියෙන්නට ඕන. නෑ මේක විපක්ෂය ඉදිරිපත් කරපු. අපි ස්තුතිකවන්ත වෙනවා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා තමන්ගේ අදහස ඍජුව ප්‍රකාශයට පත් කරලා තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමට කිව්වා මේ විශ්වාස භංගයේදී ආණ්ඩුවේ රෙහිව ඡන්ද දෙන්න කියලා. අන්නේම කෙලින් හිටගෙන මේ විශ්වාස භංගයේදී ආණ්ඩුව පරාජයට පත් කිරීම අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාව අපි පාවිච්චි කරමු. මොකද මේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න බැරි නම් මේ ආණ්ඩුව තව මොහොතක්වත් මේ රටේ පාලන බලය හෙබිය යුතු නැහැ. ආණ්ඩුව පරාජයට පත් කරමු, ඊළඟ පාර්ලිමේන්තු විසුරුවා ගමු, ජනතාවට අවස්ථාවක් දෙමු ජනතා ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් විදිහ ආණ්ඩුවක් පත් කරගන්නට. අනේ අවස්ථාව අපි මේ ඉල්ලා හිටින්නේ. ඒ නිසා හෘද සාක්ෂි ඉඩ දෙමින් මේ විශ්වාස භංගයේදී විශේෂයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මම කියන්න කැමති, හෘද සාක්ෂියට එකඟව මේ වෙලාවේ ඡන්දය පාවිච්චි කරන්න. අඩුතරමේ සියල්ල ආරක්ෂා කරගෙනත් ඔක්කොම කරන්න ඕන නම් මේ විශ්වාස භංගයේදී මේ අසමත් ආණ්ඩුව වෙනුවෙන් අත උස්සලා ගමට යන බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට විශ්වාස භංගයේදී ඡන්ද දෙන්න නෑවිල්ලවත් ඉන්න කියලා ඉල්ලමින් මම නතර වෙනවා. බොහොම සතුටි ඔබතුමා කාලය.